අද අපි බලමු කොහොද පයිතන් යොදාගෙන මේ වලට බලාගන්න පුළුවන් මේ වගේ ඩිසයිඩ්නයක් කරන්න කියලා. මේ දෙක කරන්න ඇත්තම අපිට ෆෝ ලූප් වලින් පුළුවන්. මුලින්ම අපි ෆෝ ලූපයක් ක්‍රියේට් කරගන්න ඕනේ මේකේ රෝ වලට යන්න. ඒ කියන්නේ පහලින් පහලට යන්න. ඒ වගේම ඊට පස්සේ අපි ෆෝ ලූපයක් හදාගන්න ඕනේ මේකේ කොලම් වලට. මුලින් මේක තරුවක් print වෙන්න, ඊට පස්සේ තරු දෙකක් print වෙන්න, තරු තුනක් print වෙන්න විදියට මේක ලූප් කරන්න ඕනේ. මේකෙදි මම මුලින්ම ෆෝ ලූපයක් ක්‍රියේට් කරගන්නවා රෝ වලට යන්න. පළවෙනි රෝ එකට දෙවෙනි රෝ එකට ඒ විදිහට. මේ විදිහට මම ක්‍රියේට් කරගන්න ෆෝ ලූප් එක ෆෝ i in range කියලා දෙන්නම් මම range function එක. මේකෙදි උඩට මම range එක මොකක් අයි 5 කියලා දෙන්නම් උදාහරණයක් විදිහට. ඊට පස්සේ මම මේකෙදි print function එක උදා ගන්නවා මේ විදිහට. මම මෙහෙම දෙයක් කරලා පෙන්නන්න. මම string එකක් විදිහට දෙන්නම් x කියලා. ඊට පස්සේ මම මේක run කරන්න. හරි, එතකොට ඔයාලට පේනවනේ x කියලා මෙහෙම පල්ලෙහෙට ගිහිල්ලා තියෙනවනේ. එතකොට අපි මේ x කියන එක අයින් කරලා මේක run කරොත් අපිට මෙහෙම බලා ගන්න බුලා මේක පල්ලෙහෙට ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට මුකුත් print වෙලා නැහැ. හරිනේ. එතකොට අපි row ටික හදාගත්තා. ඊට පස්සේ අපි හදා ගන්න ඕනේ මේ column ටික. ඒ කියන්නේ මුලින්ම අපි එක තරුවක් print වෙන්න හදා ගන්න ඕනේ. ඊට පස්සේ තරු දෙකක්, ඊට පස්සේ තරු තුනක්, ඊට පස්සේ තරු හතරක් ඒ විදිහට. ඒකටත් අපිට for loop එකක් යොදා ගන්න පුළුවන්. මම මේ විදිහට මේක ඇතුලේ හදා ගන්නවා තවත් for loop එකක්. මම ඒකේ variable එක j කියලා දෙන්නම්. ඊට පස්සේ range එක අපි හදමු. දැන් අපි මෙතන range එක 5 කියලා දැම්මේ කලින් for loop එකේ. එතකොට අපි i වලට එනවා අගයන් පහක්. මුලින්ම බිංදුව 1 2 3 4 කියලා. එතකොට මුලින්ම i වලට බිංදුවෙද්දී අපි එක තරුවක් print කරන්න එපේ. ඊට පස්සේ i වලට එකක් එද්දී අපි තරු දෙකක් print කරන්න ඕනේ. ඊට පස්සේ i වලට දෙකක් එද්දී අපි තරු තුනක් print කරන්න ඕනේ. එතකොට මෙතන අපිට සම්බන්ධයක් හදාගන්න පුළුවන් මේ විදිහට i දන 1 කියලා. හරිනේ, මම හිතන ඔයාලට ඒක තේරෙන්න තියලා. එතකොට මුලින්ම මෙතන i වලට බිංදුව ආවොත් මෙතන range එක එකක් වෙනවා. එතකොට range එක එකක් වෙනවා කියන්නේ මේ j වලට එතකොට එනවා බිංදුව කියන එක. එතකොට ඒ අවස්ථාවේදී අපි මේකේ print කරමු තරු ලහුඩ print තරුව. හරිනේ. එතකොට මුලින්ම i වලට බිංදුව අවස්ථාවේදී මේකේ තරුව එකක් print වෙනවා. ඊට පස්සේ i වලට දෙකක් ආවම මෙතන දෙවෙනි for loop එකේ range එක එතකොට දෙකක් වෙනවා. දෙකක් වෙනවා කියන්නේ මෙතන බිංදුවයි එකයි කියලා එනවා මේ j වලට. එතකොට තරු දෙකක් print වෙනවා. මේක දෙපාරක් සිද්ධ වෙනවානේ. හරි, ඊට පස්සේ අපි තව දෙයක් හිතන්න ඕනේ. දැන් එතකොට මේ දෙවෙනි for loop එකේදී හිතන්නකෝ මේක දෙපාරක් loop වෙනවා කියලා. එතකොට පළවෙනි loop එක උනාට පස්සේ තරුවක් print වෙනවා. ඊට පස්සේ ඊළඟ loop එකට ආපහු තරුව print වෙනවා. හැබැයි ඒක print වෙන්නේ ඊළඟ row එකට ගිහලා. ඒ කියන්නේ පල්ලෙහාට කියලා තමයි ආපහු print වෙන්නේ. ඒක අපිට නැති කරන්න පුළුවන් මේ for loop එක ඇතුලේ මෙහෙම දෙන්න පුළුවන්. n සමානයි කියලා මෙහෙම quotation mark එකක් දෙන්න පුළුවන්. එතකොට මේකෙන් කියන්නේ ඒ line එක end වෙන්නේ නැතුව තමයි ඊළඟ එක print වෙන්න ඕනේ කියලා. හරි, ඊට පස්සේ මම මේක run කරලා පෙන්නන්නම් ඔයාලට. හරි, ඔයාලට මෙහෙම බලා ගන්න පුළුවන්. එතකොට අපේ design එක. ඒ වගේම අපිට මෙතන මේ ඕනනම් 30 තැනක් තියලා ටිකක් ලස්සනට මේක output එකක් ඉදිරිය ගන්න පුළුවන්. දැන් අපි 5 කියලා නිකත් range එක මෙතන අපිට ඕන සංඛ්‍යාවක් ගන්න බුල. මම සාමාන්‍යයෙන් n කියලා ගන්නම්. ඊට පස්සේ අපි මෙතන මේ විදිහට n සමානයි කියලා ඕන සංඛ්‍යාවක් දෙමු. දැන් මේකට අපිට 10 දුන්නොත් එහෙම, ඊට පස්සේ අපි මේක run කරොත් එහෙම අපිට මේ විදිහට අපේ pattern එක බලා ගන්න පුළුවන්. හරි, මං හිතනවා ඔයාලට ඒ දේ පැහැදිලි වෙන්න ඇති කියලා. අපි මේක n සමානයි 5 කියලා තියමු. ඊට පස්සේ අපි බලමු මේ pattern එකම කොහොමද අනිත් පැත්තට හදාගන්නේ කියලා. ඒ කියන්නේ මුලින්ම තරු පහක් print වෙන්න, ඊට පස්සේ තරු හතරක් print වෙන්න, ඊට පස්සේ තුනක් print වෙන්න මේ විදිහට. ඒ දේ කරන්නත් අපිට for loop දෙකක් යොදා ගන්න වෙනවා. මේකේ අපි m කියලා ගමු. මේකේ m සමානයි 5 කියලාම දෙන්නම්ම. ඊට පස්සේ කලින් විදිහටම අපි row වලට අදාළව for loop එකක් create කරගන්න ඕනේ. මම මේ විදිහට create කරනවා for i in range. ඊට පස්සේ ඉඳ range එක විදිහට අපි දෙන්නේ m කියන එක. හරි, ඊට පස්සේ ඒකෙත් එතකොට row වලට යන්න අපි මෙහෙම හදා ගන්නවා. content එකක් නැතුව print function එක යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ for loop එක හදාගමු. column ගන්න හදාගන්න. ඒ කියන්නේ මුලින්ම තරු කීයක් print වෙනවද, ඊළඟ පේළිය තරු කීයක් print වෙනවද, ඒ දේ හදාගන්න. ඒකට මම ආපහු for loop එකක් යොදා ගන්නවා. for j j කියලා දෙන variable එක j in. ඊට පස්සේ අපි range එක දැන් මුලින්ම මේකෙදි නම් තරු එකයි print වුනේ. එතකොට අපිට දෙන්න පුළුවන් i දන 1 කියලා. දැන් මේකෙදි එතකොට මුලින්ම තරු පහක් print වෙන්න එපේ. එතකොට අපිට දෙන්න පුළුවන්. එතකොට දැන් අපි මේක බැලුවොත් එහෙනම් මුලින්ම i සමානයි බිංදුව වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී මේක loop වෙද්දි මෙතන තරු පහක් print වෙන්න ඕනේ. එතකොට අපි මේක loop කරන්න ඕනේ 5 පාරක්. ඊට පස්සේ මේ i කියන එක එකක් වුණාම මේක 4 පාරක් loop වෙන්න ඕනේ. ඊට පස්සේ i කියන එක
දෙකක් වුණහම මේක තුම් පාරක් ලූප් වෙන්න ඕන. එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මේක එතකොට ලූප් වෙන්න ඕනේ එම්රින අයි වතාවක් කියලා. මුලින්ම එතකොට අයි කියන එක බිඳුවයි. එතකොට මේක එතන මේ රේන්ජ් එකට එන්නේ පහයි කියලා. එතකොට මේක පහ වතාවක් ලූප් වෙනවා. ඊට පස්සේ අයි කියන එකක් වුණහම මේක හතර වතාවක් ලූප් වෙනවා. මොකද එතකොට එම්රින අයි වලින් එන්නේ හතරයි කියලා. එතකොට අපිට අපේ පැටර්න් එක ගන්න පුළුවන්. මම එතකොට මේකෙදි දෙන්නම් අර විදිහට print function එක. ඊට පස්සේ අපි දෙමු තරුව ඊළඟ හිස් තැනකුත් දෙමු. ඊට පස්සේ අපි මේකෙදි end කියන keyword එක දා ගන්න ඕන. හරි ඊට පස්සේ මේක run කරලා බලමු. හරි ඔයාලට එතකොට මේ විදිහට pattern එක බලා ගන්න පුළුවන්. හරි එතකොට ඔයාලට මම හිතනවා මේකෙදි හරි එතකොට මම හිතනවා ඔයාලට මේකෙදි අපි මේ pattern දෙක හදපු විදිහ පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ for loop එක ඇතුළේ තවත් for loop එකක් යොදාගත්ත විදිහ පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් ඊළඟට අපි කතා කරමු සම්පූර්ණ පිරමීඩය කොහොමද අපි design කරගන්නේ කියලා. එතකොට දැන් අපි පිරමීඩය design කරද්දී අපිට ඒක එන්න ඕනේ මෙන්න මේ විදිහටනේ. මේ විදිහට තමයි පිරමීඩ එක එන්න ඕනේ එතකොට. එතකොට මේ අපි තරු ලකුණු වලින් දාලා තියෙන ටික මේ ටික හිස් කරන්න ඕනේ. ඒක අපිට කරගන්න පුළුවන් මේ තරු ලකුණු අයින් කරලා. ඊට පස්සේ අපිට තව for loop එකක් යොදා ගන්න වෙනවා මේ ඊළඟ කොටස මෙතනදී නිර්මාණය කරන්න. මම ඒක මේ විදිහට නිර්මාණය කරන්න. ඊට පස්සේ තව for loop එකක් අපි දෙමු. මේ විදිහට ප්‍රධාන for loop එක ඇතුලේ for ඊට පස්සේ key කියලා දෙන්නම් මම in range. ඊට පස්සේ අපි මෙතන කැල්කියුලේෂන් එකක් හදා ගන්න ඕනේ මේ i එක සම්බන්ධ කරලා. එතකොට මුලින්ම i සමානයි බිඳුවනේ ඉන්නේ. i සමානයි බිඳුව වෙද්දී අපිට මේ පිරමීඩ් එකේ එක තරුවක් print කර ගන්න ඕනේ. ඊට පස්සේ i සමානයි 1 වෙද්දී පිරමීඩ් එකේ තරු තුනක් print කර ගන්න ඕනේ. i සමානයි 2 වෙද්දී තරු පහක් print කර ගන්න ඕනේ. ඒ විදිහට. එතකොට අපිට සමීකරණයක් හදා ගන්න පුළුවන් මේ විදිහට. 2යි i + 1 කියලා. එතකොට i වලට බිඳුව වෙද්දී ඔයාලට බලා ගන්න පුළුවන් 1යි කියලා එනවා. i වලට 1ක් වෙද්දී ඔයාලට බලා ගන්න පුළුවන් 3යි කියලා එනවා. ඒ විදිහට අපිට සම්පූර්ණ තරු ගාන print කරන්න පුළුවන් මේ පිරමීඩ් එකට අදාළව. ඊට පස්සේ අපි ඒක මෙතනට දෙමු. ඒ කියන්නේ දෙක ගුණ කිරීම i එකතු කිරීම 1. හරිනේ. ඊට පස්සේ ඒ විදිහට අපි print කරමු මෙතනදී තරු ලකුණු. ඊට පස්සේ මම එතනදී end එක යොදා ගන්නවා. මොකද අපිට මේ මේක loop වෙද්දී මේ තරු ලකුණු එක පෝලිමට ගන්න ඕන හින්දා. අපි මේ end කියන එක යොදාගත්ත නැත්නම් අපිට මේ තරු ලකුණු ගන්න වෙන්නේ එක row එක එක තරු ලකුණු ගන්න පල්ලෙහාට. එහෙනම් මම මෙහෙම යොදා ගන්න. හරි ඊට පස්සේ මම මේක run කරලා වෙන්නන්න. හරි එතකොට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. කලින් එතකොට අපි තරු ලකුණු යොදාගත්ත ටික හිස් තැනක් විදිහට දාන්න පුළුවන්. මම මෙතන මේ තරු ලකුණු අයින් කරලා හිස් තැනක් දෙනවා. හරි එතකොට මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ පිරමීඩ් එක. හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා. අපේ මේ පිරමීඩ් එක ඉවර වෙන තැන මෙතන පොඩි හිස් තැනක් තියෙනවා. මම ඔයාලට ඒක පැහැදිලි වෙන්නත් එක්ක කලින් for loop එකේ හිස් තැන අයින් කරලා කැපිටල් A කියලා එක දෙන්න. ඊට පස්සේ මම රන් කරලා පෙන්නන්න. හරි එතකොට මේ විදිහට නෙන්නේ. එතකොට අපි කොහොමද මේ පිරමීඩ් එක මේ පැත්තටම ගන්නෙ? ඒ දේ කරන්න අපිට මේ කලින් for loop එකේ entry n i කියලානේ අපි type කරේ. ඒකෙන් හැම එකෙම එකක් අඩු කරා නම් හරි. දැන් මම run කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඒ for loop එක loop වෙන ගාන එකකින් අඩු වෙලා තියෙනවා. හරි ඊට පස්සේ මම මේකේ capital A i කරලා ආපහු හිස් තැනක් දෙන්න. ඊට පස්සේ run කරලා බලමු. හරි එතකොට මේ විදිහට අපිට මේ විදිහට අපි design කරපු පිරමීඩ් එක බලා ගන්න පුළුවන්. හරි එහෙනම් මං හිතනවා ඔයාලට මේකත් පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් මං ගිහින් එන්නම්.